भगवान विश्वशक्ति दहम यूट्यूब चैनल वब सादरें पिलिगन्नवा वरमलाभी धरुवंट योगी वरुंट शक्ति भावना वडन्नंट विश्वे दनुम गवेषणय करन्नंट सह ओब सैमट दनुम लबा दीमट विशेषयेन मेम चैनल मगिन अप बलापोरोत्तु वनवा वीडियोवा दापु सेनेन नेरंबीम सदहा बेल आइकन एक क्लिक कर अप सब्सक्राइब करन्न सुंदर जन वनता घन तारक की माना वरण कशाटक धारण माला दान पिनंदनी माना शास्त्र प्रजान विचारण मान विशारद कीर्ति धरो सुर नर वंदन मान निरंतर माना जातिक पूजक भक्तिक चिंतन कुंभ विकासिता नाना देशिक नाना भूमिक देवा मंदिर पूजारी नाना शोभन देह विराजित देवी भक्ति निरक्षा तुरा सुंदर वल्लभ आनंदर काल क्रिया रंग विश्रुत्वा चिंतन शोक दुरा सह काली गामिन के पांडी आश्रम दिन मुशाबर श्रावण करते अपने भवन दाना गोरा शांत सुख श्वेतान सुमंगल लक्षण राजन पत्तिनिया आई भगवान पत्नी मैन्यन संबंधव पत्नी देवी संबंधव वरम यम किसी शक्ति लबागन्ना औषध वरम लबागन्ना कार्य मीट पेरा तो मम वीडियो की पहदली करा मेरे किहिपदने मट दनुंदुन्ना मे आकार उसे वरम लबागन्ना मूलिक කටයුතු ඒගොල්ලෝ කරා කියලා. ඒ කරන්න කලිනුත් යම් අය විමසලා තිබුණා බෙහෙත් වර්ග අමුෙන්ද ගන්න මේ වේලලද ගන්න ගලෝලද ගන්න මුල පිටින්ද ගන්න මේ ආදී විවිධ ඔය ප්‍රශ්න WhatsApp මාර්ගෙන් යොමු කරලා තිබුණා. ඒකෙන් මට මතක එක් අයෙක් විතර ඉන්නවා අදටත් මම හම්බ වෙලවත් දැකලවත් නැහැ එයා ඒක උඩම පළලෙන් ලාගත්තා කියලා කිව්වා එච්චරයි ඊට පස්සේ ආරංචියක් නැහැ ඒක සාමාන්‍යයෙන් මේ සිංහලයාගේ හැටි මොකද යමක් කොතනින් හෝ ගලවගෙන ඒක ක්‍රියාවෙහි නංගාගත්තන් පස්සේ ඒකේ මූලික ගුරුවරයාට කෘතගුණ දැක්වීමක්වත් කමින මුණ ගැහිමක්වත් ඉදිරියට දෙයක් ඇහිමක්වත් නොකරන එක සාමාන්‍ය මේ සිංහල ජාතියේ හැටියක්. ඒ හින්දා මම ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කොහොමත්. නමුත් ඒ හැමෝටම මම ආශිර්වාද කරනවා. මගේ දැනුමෙන් මාර්ගෝපදේශකත්වයෙන් යම්කිසි තනක් ඔබ ලබා ගත්තා නම් යම්කිසි ඒකෙන් ප්‍රතිඵලයක් ලබා ගත්තා නම් ඒක නොකොඩව ඉදිරියට කරගෙන යන්න ඒ අතරතුර යම් ගැටලුවක් මතු වුනොත් ඒ සම්බන්ධ විමසීමක් කරොත් ඒකට උපදෙස් දෙන්න උපකාරණ ලැබෙද නොලැබෙද කියන්න මම පොරොන්දු වෙන්න බෑ මොකද මේ උපකාර ලබා ගන්න ආකාරයකට ඒක ක්‍රියාවෙහි නම් වල නැති නිසා ඒ සම්බන්ධයෙන් දන්නවනේ ගුරුවරයෙක් දැනුමක් දීපු කෙනෙක්ට සලකන්න ඕන ආකාරය ඒ වගේම මම වීඩියෝ වලින් පැහැදිලි කරලා තියෙනවානේ ඉතින් ඒක නම් මගේ ලොකෝට බලාපොරොත්තුවක් තියාගන්න පනමුත් යම් කිසි විමසීමක් කරොත් ඒකට මම අවශ්‍ය උපදෙස් ටික මට හැකියාව ඇති විදිහට මම ලබා දෙන්නම්
ඒකෙන් කීප දෙනෙක් හිටියා එක කෙනෙක් නෙමෙයි පස් හය දෙනෙක් මට කතා කරලා කිව්වා එහෙම කරා ඒකෙන් ප්‍රතිඵල ලැබුණා ඔසු වරම් දැන් ලැබෙනවා ප්‍රතිකාර කරනවා ඔය ආදී දේවල් කියලා තිබුණා WhatsApp මාර්ගෙන් විතරක් නැතුව වෙන විශේෂ පැමිණී මක්කත් මුණගෙහි මක්කත් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ ඒගොල්ලන්ගෙන් ඊට පස්සේ ඒගොල්ලෝ නිහඬ වුණා මම හිතන්නේ දැන් කරුණු සාර්ථකව කරගෙන යන නිසා අවශ්‍යතාවයක් නැති නිසා වෙන්නේ නැති ඒක කෙසේ වෙතත් නැවත මගේ මට ගැටලු යොමු කරලා තිබුණා ඒක මම ගැටලුවක් තෝරගත්තා මේකට පිළිතුරු දෙන්න ඕනේ කියලා නමනම් මොකද්ද අබිරති අබිරති ලෝකය කියලා ඒක තමයි මේ කමෙන්ට් එක දාලා තිබුණේ කුරුදුමණි පත්තිනි මෑණියන්ගේ වරම සහ ශක්තිය ගැන පවසන්නේ මා දකින වරම්ලාභින් මට පවසන්නේ ඥාති දේවතාවෙක් නොමැතිව පත්තිනි මෑණියන්ගේ දිව්‍ය ශක්තිය ඇති බවයි මෙය භාවනානුයෝගීව පත්තිනි දේව ශක්තිය ගෙන යා යුතු ආකාරය පැහැදිලි කළ හැකිද මේක තමයි අහලා තියෙන ගැටලුව ඔව් මම විශේෂයෙන්ම සඳහන් කරපු දෙයක් තමයි ඥාතිවරයෙක් නැතුව පත්තිනි මෑණියන්ගේ ඍජු බලය ලබා ගැනීම සම්බන්ධ මම අද ඒ සම්බන්ධව පැහැදිලි කිරීම කරන්න මම පෙර ලබා දුන්න ඒ ඖෂධ වරම ඥාතිවරයෙක් ඇතුව හෝ නැතුව පත්තිනි මෑණියන්ගේ ඍජුම ඔසු වරමක් ලබා ගන්න ආකාරය තමයි මම මේ පැහැදිලි කරේ. එතකොට ඒක තුළදී තමන්ගේ ඥාතිවරයා මොන ආකාරයේද? එතකොට ඒ ඥාතිවරයා හසුරුවා ගත යුතු කොයි ආකාරයේද කියලා කවුරුත් මම බිමසීම් කරලා තිබුණා. ඖෂධ වරම ලැබිලා තිබුණා ඒගොල්ලන්ට. ලැබිලා ඒගොල්ලෝ දන්නලා තිබුණා මෙහෙම හරි ගියා කියලා. ඊට පස්සේ මට ඒ සම්බන්ධව මේ දැනුවත් කිරීමක්වත් විමසීමක්වත් ඒගොල්ලෝ කරලා තිබුණේ නැහැ. ඉන්ද මට ඉන් ඉදිරියට ඒගොල්ලන්ට දෙන්න තියෙන උපදෙස් ඒකෙන් මගේ හැරුණා. ඉන්ද නැවත මේක අහුවෙන් පස්සේ ආපහු මේ මැසේජ් මේ WhatsApp වලින් වලලෙන් හදන්න එපා විස්තර ගන්න. මොකද මේ නැවත ඔයගොල්ලන්ට මගේ පිළිතුරු ලැබී යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකද මායක ඒ දීර්ඝ සම්බන්ධතාවය ඇතිව අදටත් ඒ උසු වරමේ කටයුතු කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ අයට මම උපදෙස් දීගෙන ඒ කටයුතු කරනවා. අනිත් අය නැවත කුලප්පු වෙන්න එපා. එතකොට මේක විශේෂයෙන්ම අපි බලමු මේ පත්තිනි කියන බලය මොකක්ද කියන එක. මේ පත්තිනි කියන්නේ පුරාණ කන්නගී. මේ කන්නගී කියන ආත්මය තමයි ඔබ දන්නව ඇති මහමාතා උමාමහේශ්වරීගේ මාරි නැත්නම් කරුමාරි කියලා ශක්තියක් තියෙනවා. කරුමාරි අම්මන්. එතකොට මේ කරුමාරි අම්මන් යටතේ තවත් මාරි අම්මන්වරු ගොඩක් හත් දෙනෙක් බෙදෙනවා. එතකොට මේ අය ඔක්කොම මාරි යෝගිනියන් හැටියට තමයි ගණන් ගන්නේ. මේ මාරි අම්මන්ලා ගින් එක් අය තමයි මේ කන්නගී කියන කන්නගී කියන මේ යෝගිනියට ඒ කන්නගී කියන යෝගිනියට බලය ලබා දෙන්නේ. ඒතර මේක ඉන්දියානුවන් අතට අදහන්නේ කන්නගී කියලා. තම මාරියම්මන් කියලා. බොහෝ දුරට මේකේ මූල ශක්තිය වෙන්නේ මාරියම්මන්. මේ නිසා තමයි ඉන්දියානු පොවිලල ඒකම ඔයගලන්ට විශේෂම දැනගන්න ගන්න පුළුවන්. මුන්නේශ්වරම් කෝවිලේ මහා දෙවියන්ගේ කෝවිලට ඔයගොල්ලෝ ඇතුල් වෙනකොට මහා දෙවියන්ගේ කෝවිලේ පිටත ගර්භයේ ඒ කියන්නේ ඔයගොල්ලෝ රැඳී ඉන්න ගර්භයේ ඔයගලගේ දකුණු පසින් මාරියම්මන් කෙනෙක් ඉන්නවා. පත්තිනි මෑණියෝ කියලා හඳුන්වනවා. මෙන්න මේ කෝවිල හරියටම හරි. මේක තමයි මුන්නේශ්වරම් වල
පත්තිනි මෑණියන්ගේ තියෙන ස්ථානය මේක ගොඩක් බලවත් ස්ථානයක් මොකද පත්තිනි මෑණියන්ගේ බලය හරියාකාරව මෙතන ක්‍රියාත්මක වෙනවා මේ මාරි අම්මන් කියන එහෙම නැත්නම් මේ මාරි අම්මන් තමයි කන්නගීට මේ ශක්තිය ලබා දෙන්නේ එතකොට තමයි ලංකාවට එනකොට මේක පත්තිනි නාමෙන් හඳුන්වනවා මේ තියෙන දේ මොන දේ වුණද අපි කන්නගී කියලා හැඳින්නුවත් පත්තිනි කියලා හැඳින්නුවත් එහෙම නැත්නම් මාරි අම්මන් කියලා හැඳින්නුවත් මේ ශක්තිය ඒකයි එක වුණාට මේකේ පියවරවල් කිහිපයයි එතකොට ලංකාවට ආරම්භ කරන්න පුළුවන් කියනකොට මේ පත්තිනි කියන ස්ථානයේ පත්තිනි කියන පියවරෙන් ආරම්භ කරලා ඊළඟට කන්නගී මාරි මරියම්මන් ඊට පස්සේ කරුමාරියම්මන් මේ ආදී පිළිවෙලින් යාට බලය ඉහෙලට ලබා ගන්න පුළුවන් මේක අහලා තියෙන ඥාති වරේගෙන් තොරව මේ ශක්තිය ලබා ගැනීමේ ක්‍රමවේදය හැබැයි හිතන්න එපා මේක පහසුවෙන් ඔබට ළඟා කරගන්න පුළුවන් කියලා මොකද ඊටම පහසුවයි මේක නමුත් පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් කියලා හිතන්න එපා මේකට තමන්ගේ චර්යා රටාවන් චේතනාවන් තමන්ගේ තියෙන මූලික සුදුසුකම් ටික අත්‍යවශ්‍යම හදාගන්න නම් සිද්ධ වෙනවාමයි මේක කරන කෙනා යෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් විය යුතු වෙනවා මේ මේ ශක්තියේ මාධ්‍ය දෙකක් තියෙනවා එකක් මේකේ තියෙන කාලි කියන ශක්තියත් එක්ක ඒ එකතු වෙලා යන බලයක් තියෙනවා අනිත් එක කාලි කියන ශක්තිය නැතුව මේ පත්තිනි එහෙම නැත්නම් මාරි අම්මන්ගේ අංශෙන් විතරක් යන කොටස තියෙනවා මේ කොටස් මාර්ග දෙකම තියෙනවා කෙනෙකුට මේ මාර්ග දෙක එකට වඩන්න පුළුවන් නැත්නම් එක මාර්ගයක් තෝරාගෙන යන්න හැකියාවක් තියෙනවා මේකේ ලැබෙනා වූ ප්‍රතිඵල මොනවද කියලා බලන්න ඕනේ මෙවැනි ශක්තියක් ලබා ගන්නා වූ කෙනාට මම මීට කලින් පැහැදිලි කරලා තියෙනවා මොන විදිහටද මේවට සූදානම් වෙන්න ඕනේ කියලා මේක මේ තමන් හිතින් විතරක් මේක මවාගත්ත වැඩක් නෑ තමන්ගේ මූලික චර්යා රටාවන් සියල්ලක්ම ඒහා දේවගති හා සම්මිශ්‍රණේ වෙන්න ඕනේ ඒහා සංසන්දනේ වෙන්න ඕනේ ඒක තේරුම මේ ලෝකෙට පේන්න සුදු රෙද්දක් පොරවගෙන hina වෙලා ඔළුව බිමට පහත් කරගෙන බොරු සිල් ගැනීම නම් නෙමෙයි සරලව ජීවත් වෙන්න නමුත් තමන්ගේ චිත්ත අභ්‍යන්තරයෙන් තමන් ඇත්තටම පත්තිනි මෑණියන්ගේ තියෙන ಗುಣ තමන් තුළ තිබිය යුතුයි පත්තිනි මෑණියන්ගේ තියෙන ගුණය තමන් තුළ අව්‍යාජයෙන් තිබිය යුතුයි මේකෙදි භාවිතා කරන්නා වූ මූල මන්ත්‍රයන් තියෙනවා මූල ධ්‍යාන මන්ත්‍රයන් මේකට තියෙනවා එහෙමත් නැතිනම් සාමාන්‍ය විදිහට ඔබට මේක පත්තිනි මෑණියන්ගේ ස්තෝත්‍ර භාවිතාවෙන් එහෙම නැත්නම් පත්තිනි මෑණියන්ගේ යම් යම් කපි පන්ති තියා එන්නද ස්තෝත්‍ර තියෙනවා මේ ආදී මොකක් හෝ දෙයක් තමන්ට භාවිතා කරන්න පුළුවන් මේකෙදි අනිවාර්යයෙන්ම මේක කරන කෙනා පත්තිනි මෑණියන්ගේ සලඹක් නම් රෙදී හෝ එහෙම නැත්නම් තඹ වලින් නිර්මාණය කරගන්න ඕනේ ඒකම විශේෂයෙන්ම මේකට අඹ ගහක් මුල නිතර අඹ මල් අඹ කොළ අඹ පල මේ ආදී දේවල් පූජාසනයක පුදලා නව ගුණ වෙලක් ඒකම පැන් කෙන්ඩිය කහරෙදි කඩක් මේ ආදී දේවල් එතන සකස් කළා පූජාසනයක් සූදානම් කරගෙන මේ උඩ පන්දලමක් ඇදලා ඒකට නා බෝ නුග මේ ආදී දේවල් එලලා විශේෂයෙන්ම කලයක මැටි කලයක දාපු පොල් මලක් ඒ පොල් මලට පොල් මල දිග අරින්නේ වතුරයකට තනි
පොල් මල බස්සල ඒ පොල් මලට සුදු තුන් නූලක් දාලා තමන්ට මේ කටයුතු ඒ ස්ථානයේ ඉඳන් කරගන්න පුළුවන් පහන් දැල්වීම මේ ආදී කාරණා ගොඩක් මේක තුල තියෙනවා මම මේ දල වශයෙන් මේ මේක කියන්නේ මේක කරන්න ඕනේ යම්කිසි ගුරුවරයෙක්ගේ අධීක්ෂණය යටතේ එහෙම නැත්නම් ආශිර්වාද යටතේ එහෙම නැත්නම් තමන්ට යම් බලයක් හෝ පත්නි මෑණියන්ගේ බැල්මක් හෝ ලබා තිබිය යුතු කෙනෙක් වෙන්න ඕනේ මේ ආදී ක්‍රම ගණනාවක් මේ ශාස්ත්‍රය තුල කියවෙනවා මේ ක්‍රම වලින් තමන්ට කැමති ක්‍රමයක් තමන්ට අනුගමනය කරන්න පුළුවන් විශේෂම අපි හිතමු ඔබ කාලි මෑණියන්ගේ වරම දැනට කරගෙන යන කෙනෙක් නම් ඉතාම පහසුවෙන් ඔබට මේ පත්තිනි මෑණියන්ගේ තියෙන ප්‍රසාදයක් එමෙත සිද්ධිය ලබා ගැනීම හැකියාව තියෙනවා ඒ මේ කාලි මෑණියන් හරහා මොකද ඔබ කාලි මෑණියන්ගේ වරම මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරගනිමින් යනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ වරමට පත්තිනි මෑණියෝ අවසර දීලා තියෙනවා මොකද එහෙම අවසර දුන්න නැත්නම් තමන්ගේ කාලි වරම ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ නිසා ඔබට යම් කිසි හිතවත්කමක් යම් කිසි ආකර්ෂණයක් යම් කිසි බලමක් පත්තිනි මෑණියන්ගේ තියෙනවා එතකොට මේක ඊටාම පහසුවෙන් තමන්ට කරගන්න පුළුවන් මේකට යම් යම් ක්‍රම තියෙනවා අනුගමනය කරන්න ඒ ශාස්ත්‍රීය ක්‍රම අනුගමනය කරන් පස්සේ තමන්ට පුළුවන් පත්තිනි මෑණියෝ වෙනුවෙන් ඒ අදාළ ධ්‍යාන කර්මයන් ආරම්භ කරන්න. මේක ආරම්භ කරමින් යනකොට තමන්ට විවිධ සුවඳවල් නහයට දැනෙන්න ගන්න. හැබැයි ඉතින් මේක මේ දවල් වෙනකම් බුදියන අයට නම් හරියන්නේ නැහැ. අඩුම තරමේ පාන්දර 4ටවත් ඇහැරෙන්න ඕනේ. උදේම නාන්න ඕනේ. මේ වෙනුවෙන් වේ වෙලා කැප වෙලා මාසයක්වත් මේ කටයුතු තමා කරගෙන යන්න ඕනේ. ඒ අතරතුර තමයි ගුරුවරයෙක් ඉන්නවනම් ගුරුවරයාගේ ආශිර්වාදය ඇතුව මේ කටයුත්ත කරගෙන ගියොත් මේ ගුරුවරයාගේ තියෙන බලවත්කම මත මාසයක් නෙමෙයි සාමාන්‍යයෙන් දින 5ක් 6ක් ඇතුළත මේ සිද්ධිය තමන්ට පත්තිනි මෑණියන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒක ගුරුවරයාගේ මැදිහත් වීම. එහෙම නැතුව කරොත් මාසයක් පමණ කාලයක්කින් තමන්ට යම් ආකර්ෂණයක් මේකෙන් ලබා ගන්න පුළුවන්. මේකේ අන්තිම ප්‍රතිඵලය නම් මෑනියෝ යම් ස්වරූපයකින් එක්කෝ යෝග ස්වරූපයෙන් හෝ නැත්නම් සර්වාභරණ පළඳලා හෝ නැත්නම් කන්නගී කියන ඒ යෝග අවතාරයෙන් තමන්ට තප්පර ගානකදී දැర్శණය වේ. මේ මෙවැනි ක්‍රම මේ ශාස්ත්‍රය තුළ තියෙනවා මේවන් ප්‍රතිඵල ලබා ගත අය ඕනතරම් ඉන්නවා. ගැටලුව වෙලා තියෙන්නේ මේක ක්‍රියාත්මක කරගන්න මිනිසුන්ට මේ මාත්‍රිකේන්ට එහෙම නැත්නම් මේ දේව ගති වරුන්ට ඒගොල්ලෝ තුලින්ම තියෙන බාධක. එතකොට මේ මම කිව්වේ පත්තිනි මෑණියන්ගේ සිංහල දැනට අපේ රටේ ප්‍රචලිත වෙලා යන ක්‍රමවේදනුව මේ ශක්තිය ලබා ගන්න හැටි. මේක තව බොහෝ ක්‍රම තියෙනවා. මේ කන්නගී කියන යෝග ආත්මෙහි ශක්තිය ලබා ගැනීම. මේක ටිකක් දුෂ්කරයි. ඒතර මාරියම්මන් මේ මාරියම්මන්ගේ ශක්තිය ලබා ගැනීම. ඒක තුලින් දැන් මාරියම්මන්ගේ ශක්තියක් ලබා ගත්තොත් අපිට මේ කන්නගී පත්තිනි මේ සියලු දේවල් එකට ගැබ් වෙලා එනවා. කරු මාරියම්මන්ගේ ශක්තියක් ගත්තොත් මේ ඔක්කොම එකට කැටි වෙලා ඒ ශක්තිය තමන්ට ලැබෙනවා. මේ යන්නා වූ ගමන් මාර්ගය මේක. ඒක නිසා මේක කරන කෙනාට හිතන් දෙපා කවදාවත් මේක කරලා මට මෙහෙමයි සල්ලි මේ හම්බ කරන්න පුළුවන් එහෙම හිතන් දෙපා. අතරන්න බැරි ගමක් නෑ. නමුත් මේ මූලික අධ්‍යයනවලදී මේවා කිසිවක් ඔබට ලැබෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ මේවා හරිය ආකාරව ස්ථාපිත කරගත්තොත් තමන්ට නිසි විදිහට මුළු රටකම ඉන්න සෙනඟ රටකම ඉන්න ජනතාව
තමන් වෙත ඇදී එන්න ආකර්ෂණය වෙන්න මූලික අඩිතාලමක් මේ සකස් කරන්න. ඉතින් ඒකට යම් යම් කැපකිරීම් අපට මාස ගණන් වර්ෂ ගණන් කරන්න සිද්ධ වෙයි. නමුත් මේකේ උපරිම ප්‍රතිඵල ලලා ගන්න මම කවදාවත් මේක ගියක් අස්සෙන්ම් කරලා හරියන්නේ නැහැ. මේක වෙනම භූමියක පිරිසිදු භූමියක පිරිසිදු ස්ථානයක ගෙදරක් නම් ගේ ගෙදර ඉඩමේ වෙනම කොටසක කටුමැටි ගහපු තැනක හරි කමන්නේ ගහක් මුල හරි කමන්නේ මේ වගේ ස්ථානීය දේවලු මේකට බලපානවා බොහොම හොඳ ඒ වගේම ගොඩක් දේවල් මේක තුලින් කරන්න පුළුවන් ලෙඩ රෝග සුව කිරීම මිනිසුන්ගේ තියෙන විවිධ ප්‍රශ්න ගැටලු පිළිකාවල් දරුණු රෝග වසංගත මේ හැමදේම නමුත් මේක දරන කෙනා ඇත්තටම පත්තිනි මෑණියන්ගේ ජීව ස්වරූපයක් හැටියට තමයි නියෝජනය වෙන්නේ ඒ නිසා මට විශ්වාස කරන්න අමාරුයි මේ කාලේ මෙහෙම කැපකිරීමක් කරලා ලෝක සත්වයා කෙරෙහි ඇත්තටම දයානුකම්පාවෙන් බලන එහෙම අය ඉන්නවද කියන සැකේ මතුවුණා මොකද ඒගොල්ලන්ගේ වරම්මාලාවල් හරහා ඒගොල්ලෝ වැටෙන මේ මුදල් උපයන්න යන පාරවල් රෝමියෝ ඔන්න ඔය වගේ දේවල් නිසා දාද වුණත් ඔය පැත්තේ මෑණියන්ගේ මෙහෙම කරනවා රෝමියෝ කිව්වට ගොඩක් තුරට ඔතන ක්‍රියාත්මක වෙන්නේ කාලි බලවේග තමයි පිරිසිදු පත්තිනි වරමක් දකින්න හරි අමාරුයි නමුත් පත්තිනි මෑණියන්ගේ පිරිවරේ පල්ලෙහා පිරිවරේ අය ඔය යක්ෂයෝ ඉන්න අය එන්න පුළුවන් නැත්නම් තමන්ගේ ඥාතිය පත්තිනි මෑණියන්ගේ ඔය ඉන්නවා නම් එහෙම එන්න පුළුවන් නමුත් මේක පිරිසිදු පත්තිනි වරම නම් නෙමෙයි මොකද ඒ සුපිරිසිදු පත්තිනි මේක ලබා ගත්තා නම් මේ ඒ ආව දැක්කම කියන්න පුළුවන් මෙයාට පවිත්‍ර ශක්තියක් මෙයා තුළ මේ තියෙන්නේ කියලා මොකද ඒක බලය නිතර ඒ කෙනා තුළ නැති වුණාට ඒ කෙනා තුළ අර ගුණාංග ටික හරියට මේ ඒ ටික තියෙන්න ඕනේ යාගේ මානුෂිකත්වය අර ආදරය කරුණාව නිවිච්ච බව මේ දේවල් ටික තියෙන්න ඕනේ ඒ එහෙම දකින්න යා තුළ මේක නැත්තම් මේක බලෙහි තියෙන යම්මඩු පාඩුවක් සමහර තියෙන දේවල් මේවා මේ බලය මේ පුද්ගලයාට නෙමේ ස්ථානයට ස්ථාපිත කරන මේක තමයි සාර්ථකම ක්‍රමය මම දකින්නේ මොකද එතකොට ඒ පුද්ගලයාත් නිදහස් මේක ඒ සලඹට හෝ අදාළ දෙයට ස්ථාපිත කළ මේ ශක්තිය යම් තැනක පත්තිනි මෑණිය වෙනුවෙන් පිළිරුවක් හෝ ස්ථානයක් ගොඩනගලා එහෙම කිරීම එතකොට ඒක ගොඩක් නිදහස් මොකද මේක තමන්ගේ ශරීරය තුළට ගත්තාම අයට ඒක දරන්න අමාරු බව තමන් දන්නවනම් තමන්ට මේ විදිහට ඉන්න අමාරු බව තමන් දන්නවනම් අනිත් ක්‍රමය මේකට ආභරණයකට ඒ ආදී දෙයකට යොදා ගන්න එක තමයි හොඳම දේ. මම හිතනවා මේක සම්බන්ධව මේ කරුණු පැහැදිලි කිරීම ඇති වෙයි කියලා. මොකද මීට වැඩි දෙයක් මේක තුලින් කියන්න බෑ කියන්නේ මේ හුඟක් සංකීර්ණයි ඒක. මේක තමයි කියන්න පුළුවන් උපරිම ටික මෙච්චරයි. ඉතිරි ටික තමන් කරගෙන යනකොට තමයි ගුරුවරයෙකුට උපදේශයක් දෙන්න පුළුවන්. ඔය මේ ටික මෙහෙම කරා. ඒකම මේ ක්‍රියාවලිය ආරම්භ වෙන යනකොට පත්තිනි මෑණියන් විසින් යම් යම් දැනුම් දීම් තමන්ට කරනවා. මෙහෙම මේ විදිහට කරන්න මේ විදිහට. ඒක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මොකද සමහරුන්ට මේක ජලයෙන් ශක්තිය ලබා දෙනවා. ජලය තමයි දෙන්නේ. සමහරුන්ට අග්නියෙන් දෙනවා. සමහරුන්ට අතට ආශිර්වාද එහෙම. සමහරුන්ට හලඹ හරහා. සමහරුන්ට පොල් මල හරහා. මේවා විවිධ දේවල් කියනවා. ඉතින් ඒක කොයි මාධ්‍යෙන් සමහර අයට මේ වායු හරහා කියන්නේ මෑණියන්ගේ තියෙන සලුව මේ දැන් 100ක් ඇවිල්ලා හිටියොත් ඒ 100ටම එකසාරයි මෑණියෝ පවන්සලන්නේ. අර ඒ වගේ ක්‍රමවේද.
විවිධ ක්‍රමවේද තියෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් නමුත් මූලික අඩිතාලම මේක මේ මූලික අඩිතාලම දාගෙන කරගෙන යනකොට මෑණියන් විසින් අවශ්‍ය දේවල් ටික තමන්ට දැනුම් දෙනවා මේක තම මූලික හැඳින්වීම් ටික මට කරන්න ඕන නේද ඥාතිවරයෙක් නැතුව ඔය සියලුම දෙවිවරුන්ගෙන් බලයේ ශක්තිය ඍජුව ලබා ගන්න පුළුවන් නමුත් ඥාතිවරයෙක් ඉන්නවනම් මේක ටිකක් ලේසි ඒකම අමාරුයි මොකද ඥාතියගේ තියෙන චර්ය රටාවත් බලපාන මොකද මිනිහා අනිත් පැත්තට හැරිලා පොල්ලක් දැම්මොත් Tamanට ඒක කරගන්න හම්බෙන්නේ නැහැ ඉතින් ඒකින් දා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ටික සංකීර්ණයි ඥාතිවරමක් නැතුව හෝ යම් මෙවැනි දේවල් ආරම්භ කරන්න පුළුවන් කළ දෙවියන්ගේ ආකර්ෂණය පල්ලෙහා මට්ටමේ ඉඳන් අරගෙන ඉහළට යන්න ක්‍රමවේදයක් තියෙනවා මේ සම්බන්ධව තවමන හරි ගැටලු තිබුණොත් මට පහලින් කමෙන්ට් කරන්න. එහෙම වුණොත් මම ඊළඟ වීඩියෝෙදී සැලකිය යුතු ප්‍රශ්න කරලු මොනවා හරි තිබුණොත් ඒවට මම පිළිතුරු දෙන්නම්. විශ්ව ශක්ති දහම් වැඩසටහන තුලින් ඔබගේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන යම් දැනුමක් ලබා ගත්තායි කියා අප විශ්වාස කරනවා. වීඩියෝව දාපු සැනින් නැරඹීම සඳහා बेल आइकन एक क्लिक कर आप सब्सक्राइब करना विश्वशक्ति दाह समकरण दे सिटी ओबसेमेंट स्तुति